ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ ජනතාවගේ ක්‍රීඩාවක් කරන්න වැඩිම හේතුන් ක්‍රීඩකයෝ පෙළගැස්සුවොත් ඒක ඉහළින්ම ලියවෙන නමක් තමයි සනත් ජයසූරිය කියන නම. සනත්ගේ ප්‍රතිහරමයට වයස ભેදයකින් ಜಾති ભેදයකින් තොරව හැමදිනම ආදරය කළා. මේ විදිහට තමන් ජනතාව අතරට ගෙන ගිය ක්‍රිකට් වලට මේ දවස්වල මොනවද වෙලා තියෙන එක ගැන සනත් ඉන්නේ ලොකු දුකකින්. ඉන්දියාවේ පත්තරයක් එක්ක තිබුණු හමුවකදී සනත් කියලා තිබුණේ පරාජය වුණත් මේ විදිහට පරදිනවට නම් තමන් කැමති නැහැ කියලා. ශ්‍රී ලංකාවේ මේ වන විට ක්‍රීඩා කරන තත්ත්වය දැකීමත් හරිම වේදනාවක්. ඒ වගේම මේ අවස්ථාවේදී අපේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන ආඩම්බර වෙන්න බෑ. කණ්ඩායමක් විදිහට පරාද වෙද්දී පීඩනයක් තියෙනවා. හැබැයි මේ පීඩනය ග්‍රහණය කරගෙන සාර්ථක වෙන එක තමයි වෙන්න ඕන. මට පේන විදිහට දැන් නම් මේ දේ වෙන්නේ නැහැ වගේ තමයි පේන්නේ. ලෝකුස්ලාන තරගාවලිය වගේ ප්‍රධාන තරගාවලි වල හොඳට වැඩපෙන්නපු කණ්ඩායමක් විදිහට ඉතිහාසයක් තියෙන අපේ කණ්ඩායමට මේ විදිහට ගියොත් ඒ තරගාවලි වලට සෙල්ලම් කරන එක ගැන ප්‍රශ්නයක් වෙයි කියලා තමයි සනත් අනුතුරු අඟවන්නේ. මේ ගැටලුකාරී අවස්ථාවෙන් පිටතට එන්න හොඳම වෙලාව තමයි මේ. මොකද මේ තත්ත්වය මීට වඩා නරක වෙන්න බෑ. අපි මුලදී ඇති ගැටලු සඳහා විසඳුම් නොගත්තොත් අපිට ඉදිරියේදී විශාල ගැටලුවකට මුහුණ දීමට සිදු වෙවි. සූරාගේ කුසලානයට ක්‍රීඩා කරන්න කණ්ඩායම් 8යි. ලෝක කුසලානයට ක්‍රීඩා කරන්න කණ්ඩායම් 10යි. අපි ගැටලු විසඳා නොගත්තොත් අනාගතයේදී එම තරගාවලිය අපිට අහිමි වෙවි. ක්‍රිකට් ක්‍රීඩා කරන තරුණ රටවල් දැන් වෘත්තීය භාවය පෙන්වනවා. ඒ නිසා ලේසි වෙන්නේ නැහැ. අනිත් කණ්ඩායම් හැම පැත්තෙම උඩට එද්දී අපි කණ්ඩායම ප්‍රතිහරමේ පන්දු රැකීම් වගේම පන්දු යැවීමෙනුත් පස්සට ගිහිල්ලා කියලා තමයි සනත් කියන්නේ. මේ දවස්වල අපිට කිසිම කණ්ඩායමක් සැහැල්ලුවෙන් ගන්න බෑ. කුඩා කණ්ඩායම් වේගින් දියුණු වෙනවා. ඔවුන් අපිට අභියෝගයක්. අපේ අංශ තුනෙන්ම අපි පහළට ගිහින් තිබෙනවා. ශාරීරික යෝග්‍යතාවයත් මට විශාල ප්‍රශ්නයක්. ওই විදිහට තමයි කාලයක් තිස්සේ ලෝකයේ පන්දු යවන්නන්ට බීතිකාවක් වෙලා හිටපු සනත් අපේ වර්තමාන ක්‍රිකට් ගැන කියන්නේ. ඔයාලා එකගද සනත් කියන කතාවට මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නවම් දින සැපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාලට සුබ දවසක්.